දෙවුන්දර කපුගම ප්‍රදේශයේ පදිංචි සංජීව ප්‍රියංග දෘශ්‍යබාධිත තරුණෙක්. ඔහුගේ රැකියාව වන්නේ හඳුන් කුරු නිෂ්පාදනයයි. මම පූර්ණ දෘශ්‍යබාධිත කෙනෙක්. මගේ නෝනාත් අර්ධ දෘශ්‍යබාධිතයි. දරුවත් එහෙමයි. රැකියාවෙන් ලැබූ පන්නරයත් සමගින් ලෝකයේ දිගම හඳුන් කුර නිෂ්පාදනය කිරීමට ඔහු සැරසෙනවා. මම ඔබතුමාලා වගේම මේ සමාජයේ අවුරුදු 19ක් කාලයක් දැක්ක කෙනෙක්. මට මේ ලෝකයේ දකින්න බැරි වෙන දැනට අවුරුදු 10කට කලින්. ඒ කියන්නේ 2013. එතකම ත්‍රිවිල් බව ඩ්‍රයිවින් කර මිනිස්සේ පළවෙනි හේතුව තමයි මේක කරන්න මේ සමාජයේ තියෙන ආබාධ උනාට පස්සේ කාගෙන් හරි යැපෙන්න ඕන කියලා එහෙම තමයි සාමාන්‍යයෙන් මේ සමාජයේ මතය මම ওই වැඩේට කැමති නෑ පොල් ගෙඩියක් උගුණ මිනිස්සේ කවදාකවත් කැමති නෑ පාරට ගිහලා සින්දුවක් කියන්න දැන් ගායකයෙක් ගායක ස්ටේජ් එකකට ගියොත් ගායකයෙක් නේ අපි වගේ කෙනෙක් පාරට ගිහින් සින්දුවක් ගොත් හිඟන්නේක් වෙනවා ඉතින් මම ඒ තත්ත්වයට යන කියන්නේ මගේ උත්සාහය තමයි උත්සාහයෙන් ජීවත් ලැබුණේ මේ මම බෞද්ධ කෙනෙක්. හැබැයි ලැබුණේ මුස්ලිම් ජාතික නම ඒක තමයි මගේ විශේෂත්වය. ඔහුගේම උත්සාහය පසුගිය දා මල්පල ගැන්වුණා. ඒ අනුව මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ මෙම දෙවන්ත හඳුන් කුර දැල්වීමට සංජීව ක්‍රියා කළා. ගිනස් ලෝක වාර්තාව තියෙන ඉන්දියාවේ දැනට ඒ තමයි අඩි 62.4ක් කියන එක තමයි ගිනස් පොතේ තාම වාර්තා හැටියට තියෙන්නේ. ගිනස් පොත දාන්න පුළුවන් වේද බැරි වේද කියලා කියන්න අමාරුයි මොකද හේතුව තමයි අපි වගේ කෙනෙක් කරාම තියෙන මහත්ව මේ ගැටළු මේ සමාජයේ. කොහොමවත් මහත්ව අපිට අන්තිමේ රයන් තියෙන ඔබතුමාට මතත් එකම දෙයයි. ඒ තමයි කරගත්ත පිනක් තියේවි. මේ ගිනස් පොතේ ඒගොල්ලෝ අවිලා බලලා දැම්මොත් එහෙමයි. නැත්තම් බුදුන් වහන්සේ දුන්නාට මේක පූජා කරාට පස්සේ මට මේක ගිනස් පොතේ ගියත් එකයි නැතත් එකයි.